මේක විය යුතුයි මේක වෙන්නේ නැතිනම් සටන් කරන්න කෝ භූමියක් එක්සත් ජාතික පක්ෂයට කෝ එක්සත් ජාතික පක්ෂයට සමාජිකයෝ ලක්ෂ 50කට කිට්ටු ගන්න ඡන්දෙ දුන්නේ නැහැ ලක්ෂ 8ක් කටු ගාලා දැම්මා එක්සත් ජාතික පක්ෂ කොච්චරේ ඡන්ද මේ පාර ගත්තේ 2 ලක්ෂ ගාණක් මං හිතන්නේ ඔබතුමා ඔබතුමා හිතනවාද 2010 महिंद राजपक्ष महात्म्यक्रमसिंहवादी एक रणिल विक्रमसिंघ मैत्रिमात्रक साक्षात्कार लगाते तीन दुआ पक्ष हैरला लगी पु ललित तत्रुलत बोधिले गामनी सारना के ल पेम चंद्र ना ना उत कोमत पक्ष टावे ना तो कोमत पक्ष ना क्या उन्हें कोमत जनाधिपति अपेक्ष क्या उन्हें वो कथा माई मुले नैति उद्योगीय पाविच करना वचन इतने गया है किया ला ना बते नमारु कमर ने कथा कर लगी इतुमा की अत्यावश्यम ये विलावे आपी मैं जाती इनके पैरक में वितरक नहीं सिंगल जाती है अभी उड़ दिया मेरा टेक प्रभाकरण किया ना मिनी मरुआ के मेरा टेक बेर गन ना ये मकालपना कर श्रेष्ठ राय के खरुजाय सूर्य में तू बाकी दें और तो विसिगाना पक्षेदार नो की रानी लिखरम सिंह का महत्त्या मैं विलावे अतर में पक्षेदार जाई ना इतुमा मैं पक्षे ये लतात्यम उपदेश के कैटियर सिटी युतुई लाभुत पक्षे नायकत्व पक्षे पवित्र पक्ष ඉදිරියට ගෙන යාම ජනතා ඒකරාක්ෂි කිරීම පාක්ෂිකයන් රැක ගැනීම නැවත බලය ලබා ගන්න නම් කරූ ජයසූරිය මහතුමා නායකත්වය ගත යුතුමයි හැබැයි එක්සත් ජාතික පාක්ෂිකයෝ 90ක් 95ක් විතර දැන් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කොහොමද ඔය වැටිච්ච පක්ෂේ ගොඩනගන්නේ ඕකට පොඩි පිළිතුරක් ඡන්ද ලක්ෂ 27යි ලක්ෂ 15ක් මුස්ලිම් සහ දෙමළ ද්‍රවිඩ අනිත් ජාතීන්ගේ ඡන්ද එතුමා වෙනුවෙන් දුන්නේ ලක්ෂ 12යි අහගන්න මගේ මූණ බලන්න ලක්ෂ 12යි ඒ ලක්ෂ 12න් මන්ත්‍රු 51ක් පත් වුණානේ ඒ මිනිස්සුන්ට අනන්‍යතාවයක් ලක්ෂ 5ක් ගියයි කියන්නකො උතුරු කොළඹයි මැද කොළඹයි බටහිර කොළඹ ඇරුණම සජිත්ත්වනේ ලංකාව දිලා දිලා ලක්ෂ 4යිනේ ඡන්ද ලක්ෂ 5යිනේ ලක්ෂ 50ක් දුන්නේ නැහනේ ඒකෙන් සන්තෝෂ වෙන්න බෑ අපහස ගන්නෝ නෙමෙයි ගණන් හදන්න මම ඉස්කෝලන කාලේ ওই ඉලක්කම් වලට දක්ෂයි ගණන් හදන්නකො මාධ්‍ය වේදී මාතු ඔක මගෙන් අහන ප්‍රශ්නයක් නෙමෙයි. ඔක සාමාන්‍ය ජනතාව අතර තියෙන ප්‍රශ්නයක්. ඔකට උත්තරේ. ඔවත් අහන්න ඕන දෙයක්. දැන් මේ තරුණ ජයසූරිය මහත්තයාට ඔබතුමා කියනවා නායකත්වය දෙන්න ඕන කියලා. මං විතරක් නෙමෙයි මේ රටේ මහා ගෞරවනීය මහා සංඝරත්නය ආචාර්ය මහාචාර්යවරු ගෞරවනීය ආචාර්ය මහාචාර්ය ගෞරවනීය නීතිඥවරු ගෞරවනීය සිවිල් සමාජ මේ රටේ බහතේරෙන වැඩි කොටසක් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ගෙන යන්න මේ ප්‍රකාශන කරලා ඉවරයි. කරු ජයසූරිය මහත්මයාගේ බෑනා නවීන් දිසානායක මහත්තයාගේ නායකත්වය සඳහා පොඩි මේකක් තිබුණා අරගලයක් තිබුණා මේ පොඩි තරගයක් තිබුණා මුලින්. හැබැයි එක පාර්ට්ම කරු ජයසූරිය මහත්මයා මම නායකත්වයට බාර ගන්න කැමතියි කියන්නේ ඔහුට මේක බාර දෙන්න වගේ අරමුණක් ඇති වෙන්නේ නැහැ. මගේ ආදරණීය මිත්‍රයා රාහුල කුමාරේ ඇඟිල්ලෙන් යනකොට බුදුහාමුදුරුවෝ ඔය වගේ මාධ්‍යවේදී මහත්මෙන් මැකට මැතර පැල්ලා ඉස්සරහට පැල්ලා ඇව්වනම් ආ ඊළඟ බුදු වෙන්න නේද ඔයා කියන්න කියලා අයියෝ මේ ඌ වගේ බොළඳ ප්‍රශ්න මගේ මිත්‍රයා අන්න එපා නවීන් දිසානායකත් තමන්ගේ පියා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මේ රට වෙනුවෙන් දීපු දු කෙනෙක් ප්‍රභාකරන්ගේ බෝම්බෙට එතුමා මහවැලිය නිර්මාණය කරපු කෙනෙක් එතුමා වැඩ කරපු කෙනෙක් එයා දක්ෂ ඇමතිවරයෙක් සියලු තාන්නමාන පැත්තකට දාලා එක්සත් ජාතික පක්ෂෙන් ගිහිල්ලා නැවත පක්ෂයට ආදරේ දීසාපු කෙනෙක් එයාගේ පුතා තමයි නවින් දිසානායක ඉතින් මොකක්ද එක තියෙන වරද කරු ජයසූරිය මහත්තුමයි දුව බැන්ද එක එතුමාට ඩිස්කෝල්ෆිකේෂන් එකක්ද නෑනේ ඔය අසාර්ථක කතා නෙමෙයි අපි කතා කරමු ධන වශයෙන් ඍණ කතා කරන්නේ නැතුව අහන්න ඕන කෙනෙක් අහන්න දැන් නවීන් දිසානායක මහත්තයා තරුණේ දැන් ඔබතුමා ඇයි එතකොට ඔහු දැන් ඔහු ගැනත් ඔබතුමාට දැක්මක් තියෙනවා නම් තරුණේ මේ පක්ෂේ නායකත්වය කරගත්තොත් රුවන්ට වැඩිය කෝටි ගුණයක් හොඳයි එයා නමුත් මේ වෙලාවේ ඕන ඇමරිකන් ජනාධිපති කමටපත් කවුද ඉල්ලන්නේ ජෝ බයිඩන් ඇයි ජයග්‍රහණ ඉස්සර නිසා මේ වෙලාවේ ඔන්න කරු ජයසූරිය මත් දැන් එක්සත් ජාතික පක්ෂේ සමහරු කියනවා කරූ පෙන්නලා රවි ගේන්න හදන්නේ කියලා ඇත්තද නෑ ඒක සම්පූර්ණ
විරුද්ධවාදීන්ගේ කටකතාවක් සහ ප්‍රචාරයක් පමණයි. එහෙම අවශ්‍යතාවයක් නැත. රවීටත් එහෙම පිපාසාවක් නායකත්වය පිළිබඳ එහෙම ආශාවක් උනන්දුවක් නැත. රවී කියන්නේ උගත් යමක් කරන්න පුළුවන්. අයවැය ලේකම් ඉදිරි කරලා පෙන්නු හොඳ මුදල් නැමැතිවරේ.